අපේ මැතිවරණ වේදන් වලින් වැඩිම මුදලක් අපි දරන්නේ තැපැල් දෙපාර්තමේන්තුවට පොලිස් දෙපාර්තමේන්තුවට සහ රජයේ මුද්‍රණාලයට. තැපැල් දෙපාර්තමේන්තුවට අපිට මෙච්චර ගාණක් ගෙවන්න වෙලා තියෙන මේ තැපැල් ඡන්ද කියන කාරණාව තුලම තමයි. ඒ හින්දා මම පෞද්ගලික විශ්වාස කරනවා පූර්ව ඡන්ද විමසීමක් කියන පැවැත්වුවොත් මේ වියදම අඩු කරගන්න පුළුවන් වෙයි. මේක මේ පාරණ පැහැදිලි වියදම සම්බන්ධයෙන් බලන්න වෙනවා. මොකද මේක අවසානයේ මේ ඔක්කොම වෙන්නේ මැතිවරණ වියදමට. මේ රටේ ෆ්‍රැන්චයිස් එක සහ ඩෙමොක්‍රසි මේ ඔක්කොම උගසට තියාගෙන තමයි කවුරුත් වැඩ කරන්නේ. ඇඩ්වාන්ස් වෝටින් තිබ්බොත් කිසි ගැටලුවක් නැහැ. ආර්ථික වශයෙන් වැදගත් ස්ථානගත හබයක, එයාපෝට් එක, හයිවේ වල ටෝල් ගේට්ස් වල ගත්තත්, මීඩියා, ටූරිසම් ඉන්ඩස්ට්‍රි එකේ ඒ වගේ පැතිවලටත් ඇඩ්වාන්ස් වෝටින් තිබ්බොත් අපිට අඩු ගානේ වැඩි දෙනෙකුට ඉඩකඩ දෙන්න පුළුවන්. එළඹෙන ජනාධිපතිවරණයට බලපෑමක් කරන්න පුළුවන්ද? පාර්ලිමේන්තු මැතිවරණයට බලපෑමක් කරන්න පුළුවන්ද? දැන් ලක්ෂ 30ක් විතරට ඉන්නවනම් දිස්ත්‍රික්ක 25 සමානව බෙදෙන්නේ නැහැ. නමුත් දල වශයෙන් කල්පනා කළොත් හැම ඒ කියන්නේ හැම දිස්ත්‍රික්කයකම ලංකාවේ ලක්ෂයකට වැඩි පිරිසක් විදේශගතව ඉන්නවා. අපි නිකන් ජෙනරලි බැලුවොත්. ඒ නිසා ඒක අපි ඉක්මනින් පටන් ගන්න ඕනේ. ඒකට මම අපි යෝජනා කරන්නේ අඩුම තරමින් ආනාපති කාර්යාලවල ඉන්න ඒ කියන්නේ අධ්‍යාපනයක් සහිත ලේසියෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් අන්නේ ආනාපති කාර්යාල හරහා ඉන්න අයගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කරන්න අපිට දෙවැනි පියවරේදී පළවෙනි පියවර රට ඇතුලේ දැන්ටමත් මම කිව්වේ කැබිනට් පේපර් එක සකස් වෙලා තිනවා දෙවැනි පියවරේ ආනාපති කාර්යාලවල ඉන්න අයට තුන්වෙනි පියවරේදී අපිට කල්පනා කරන්න පුළුවන් අනිත් පිරිස වලට කොහොමද දෙන්නේ කියලා. ඒ නිසා මේක ප්‍රමාද වීම ගැන අපි පසුතැවිලි දෙන්නේ නැතුව අපි දැන් කොහොමද මෙතනින් එහාට පියවරක් ගෙනියන්නේ කියන එක පිළිබඳව අපි හැමෝම එකතු වෙලා වැඩ කළොත් මේක ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට එන්න කලින් මේ නීතිය සම්මත කරලා මේ හැමෝටම සම බිමක් ඕගොල්ලෝ කියන අර ඕල් ඉන්ක්ලූසිව් ඉලෙක්ට්‍රෝනික ප්‍රොසෙස් එකකට ඕන කරගෙන ප්‍රවේශය අපිට ගන්න පුළුවන් වෙයි.